අපේ තාත්තට බාර් පර්මිට් එකක් ගන්න සල්ලි තිබ්බා නම් අසිප්පු ගන්නේ නැහැ. එයාට එකම අවශ්‍යතාවය තිබ්බේ අප බලගින්න තියන්නේ. ඒකෙන්ද ඔබේ පියා කසිප්පු විකුණන එක ඔබ සාධාරණීකරණය කරනවා. මං කියන්නේ ගුරු වෙන්න උනත් අපිට තමයි අද්දගෙන. අඹ යාළුවෝ නිමල්ලා සුදුක් පොලා නැහැ. ආත්මාර්ථකාමීත්වය එහා ගෙදරට කකුලෙන් අදින ඒ සාහිත්‍ය දැන් නැති හින්දා. අපේ ක්ලාස් එකේ තිබ්බා ග්ලාස් එකක්. අම ස්ටේජ් එකේ ෂර්ට් එකක් උඩින් දාගෙන පොඩි කොණ්ඩේ නෝට් කබලා කැම්පස් එකේ ෆස්ට් ඉයර් කාලේ. නෝට් කබලම උගන්වනවා. උගන්වද්දී අම්මා කෙනෙක් ඇවිල්ලා ආර්යද සිංහල සර් කියලා ළමයි එක්ක යනවා. අපව. අවින් නංගිගේ ඉල්ලීම තමයි. ආයුබෝවන් කියලා පිළිගන්නවා ස්ටේජ් දරාට. ප්‍රථම කතා කරන මිනිස්සු. टीबी इलांगरत्ने अंबयालु कतावे निमल्ल सुदोप्पुल अद अपेरटे तकिन्नवत्ने मार्टिन विक्रमसिंहन्गे गोलु हदवत कतावे दम्मि सुगत वगे आदरवंतयो अद अपेरटेने मे हेम कारणवक एकम मौ भाषावनु सिंहल गेन मिनिसुन तियन्ने वेनम अदहसक हेबै ए अपे मौ भाषाव ए गेन सह मौ भाषाव तमंगे वृत्तिय करगत्त साधारण सूदुवट अपि अद आराधना करे मे चरितेर हेतु तमाई मोहो साधारण नैद्द कियला अपि अहन्न कैमति मुलिम आयबान आयबान ओबट अनुव ओबे हृद साक्षी अनुव ओब साधारण मम साधारण ओब कौद कथा करु मम चिंतक मिहिरा पोडी तनकिन हवदेम पटन गत चरितक किवत मनेर अपि हमोम जीवते पटन गन्ने गोडक देना पोडी तनकिन ए तमाई अत्त හැබැ එකිනෙකයි කතා එකිනෙකාට වෙනස්. ඔබේ කතාව වෙනස් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ චරිතයක් විදිහට ගත්තොත් එහෙම නිින්දිතම කතාවු චරිතයක් තමයි මම. පැහැදිලිද? ඒ කියන්නේ කසිප්පුකාරයාගේ දරුවෝ ගමේ ඉන්න නිකන් අසමජ්ජාති චරිත විදිහට පටන් ගන්න. පට්ට විතර දුක් විඳලා උඩරපු චරිතයක් තමයි. ඒ කියන්නේ හේතුනේ පියාගේ රැකියාව ඔබට මඩක් විදිහට ගමේ මිනිස්සු එල ගන්නවා. අනිවාර්යයෙන්ම एक ओब कोहो मदी काले दरा गत्ते समाट ए हम्बेन सोच्चमें ए पोड़ी मुदलें ओबे कुसकी नीवावेन पुलुवा अनिवार एक याने समहार दवस्ती ना पिट में रैट एत्तरम निदागांड बेरी एक याने समहार अवस्ता लोको वीली पोलिसींग इदा पुआराईया इद मागे आगे अवस्ता देगी दी दरांगे ला दी ना एक ने ओबे पिया कसिप्पु विकुनने का ओब साधारने करने करनुआ නැගුණාර සාධාරණීකරණය කරන්නේ දැන් ඔයා මේකේ කරන පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ ඔයා කාඩ් පැකින් අනලා කියන මෙන්න මෙහෙම කතාවක් මේ ගමේ කාඩ් ගහන එක සූදුවක් හැබැයි ටයිකෝට් ඇඳලා කැසිනෝ ගහන එක සූදුවක් නෙමෙයි මේ නැගුණාර මේ අපේ තාත්තට බාර් පර්මිට් එකක් ගන්න සල්ලි තිබ්බා නම් අසිප්පු ගන්න නැහනේ එයාට එකම අවශ්‍යතාවය තිබ්බේ අපව බඩගින්නේ තියන්න තියෙන්නේ ඒ කියන්නේ ඔබ පියාව මේ අවස්ථාවෙත් ඔබට සාධාරණයි අයියෝ හැබැයි පියාගේ රැකියාව මම සාධාරණීකරණය කරන්නේ. ඒ නිසා තමයි මම ගුරුවරයෙක්. මම කියන්නේ ගුරුවරයෙක් නෝ නැත්නම් අපිට තමයි අද්දේ කියන්නේ. අද ගමේ අය මොනා කියනවා ඇද්ද? දැන් තාත්තා රැකියාව කරන්නේ නැහැ. සතර ඒ කියන්නේ ඒක කරන්නේ නැති වෙන්න ඒක හේතුව තමයි මම. ඒ නිසා මම ඒක. ඒ කියන්නේ හීනයක් තිබ්බද මේ කවදා හරි මේ කසිප්පුවගේ පුතා කසිප්පු පවුල ඒ කියන නම වෙනස් කරලා අපේ සිංහල සර්ගේ පවුල කියන එක අනිවාර්යයි. ඒක තමයි මගේ එකම හිනේ. එතකොට දැන් මේ වෙද්දි සාමාන්‍ය මාතලේ ගොඩක් අය දන්නේ තින් චින්දක සර්ගේ අම්මා. චින්දක සර්ගේ තාත්තා. හැබැයි මඩ ගහන්න නැතුවනේ මේ සමහර දවස්වල පළවෙනි Facebook post එක දාදී මට මතකයි එක්කෙනෙක් මේ ගමේ එක්කෙනෙක් දානවා කසිප්පුකාරයන්ට පුළුවන් ද ගුරුවරු වෙන්න කියලා. හැබැයි අර කූඹේ චිත්‍රපටයේ මේ කතාවේ තියෙනවනේ දෙක තැනක අපි තමයි ගුරුවරු වෙන්න ඕන කියලා. ජයන් කියනවා. ඇත්තම අපි තමයි ගුරුවරු වෙන්න ඕන. මොකද මේ පොලව දන්න මේ තඹපන්ණිය පය ගහපු මිනිස්සු තමයි ගුරු වෙන්න ඕනේ අනිවාර්යයෙන් ඊට පස්සේ ඔබ යනවා ජීවිතේ අර පෙළින් පෙළට මේ ගමන ගුරුවරයෙක් වෙලා මේ ගමන පටන් ගන්නකොට අර වගේ බාධා ආවනේ ඒ කොහොමද මේ දේවල් මැඩපවත්වගෙන ගමන ගියේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ මක්කර දෙයක් පටන් ගදි ප්‍රශ්න නේ කොහොන අර ඒ ප්‍රශ්න ආපෝ මේක ඒ ප්‍රශ්නේ තමන්ගේනේ ඉතින් මගේ නම් ප්‍රශ්නේ මම මේකට සොලූෂන් එකක් හොයනවා කියන්නේ ඒක එකතු කරලා ඒක ගැන කාටවත් කියලාවත් තනුව මම ඔයාලට මගේ ප්‍රශ්න ඇවිල්ලා කියනවා ඔයාලට පුළුවන් නම් මට උදව් කරන්න සමහර පුළුවන් වෙන්න පුළුවන් සමහර නැති ඒක සම මගේ ප්‍රශ්නෙට උත්තර මම එහෙනම් අපි හොයන්න ඕන ප්‍රශ්න වලට උත්තර නැතුව
උතරම් වෙන්න හොයන්න පළවෙනි රුපියල පන්තියකින් හොයාගෙන ගෙදර ගිහිල්ලා දෙන දවස තියෙනවානේ ඒ දවසේ අම්මගේ තාත්තගේ මූණ මතක් කරමු කොයි වගේද අනිවාර්යයෙන් කියන්නේ ඒක මාරම සතුරු දවසක කියන්නේ මං යුනික් එකේ මාතර යුනික් එකේ පන්ති පටන් අරගෙන ඇත්තරමගේ පළවෙනි සීරිස් පහ ගැබුවේ නැහැ මම අතර මතක් කරනවා මේ කසුම් සර් ඇත්තරම සීරිස් පහ කබල නැහැ අවුරුද්දක් යනකම් අදටත් ක්ලාස් එකේ මොනාරි ලොකු වැඩක් තියෙද්දි සමහර ලොකු ටියුට් අනම් මම තියෙද්දි යාගේ බිලට තමයි තාමත් ගන්න. කියන්නේ මේ වගේ උදව් කරපු චරිතය ඉන්න මට කීප දෙනා. ඒ වෙන කවුරුත් උදව් කරලා. දැන් ඔබ ඒක නොකිය කියන්නේ හැමදාම දකින ගමේ මිනිස්සයා ඔබේ ඊර්ෂියාවට හෝ කුමන හෝ කරන්නට ඔබට බැන්නට කවදාවත් නොහිතපු මිනිස්සු ඔබට උදව් කරා. අනිවාර්යයෙන්. ඇයි ගමේ මිනිස්සු වාට තවත් බයින් නැත්තේ? සයි කාලේ බයින් නැත්තේ? ඒ කාලේ පියාගෙර ගියාම හින්දා බයින්නවා. හැබැයි අද මගේ රැකියාව වෙනද පියාට හොඳයි. අද තාත්තා හරි සතුටින් ඇදී. අනිවාර්යයෙන්. තාත්තගේ නම? චමින්ද ජයම. චින්තක සර්ගේ චමින්ද තාත්තා. අනිවාර්යයෙන්. ඒ සතුට ඔහුට දුන්නා. ඒකම ජයග්‍රහණයක්. අනිවාර්යයෙන් ජයග්‍රහණයක්. ඒ කියන්නේ දරුවෙක් තාත්තෙක්ට දෙන්න ඕනි හැමදේම මේ කෝටි ගණන් වල වාහනවත් ලොකු ඉඩම් කඩම් නෙවෙයි. සමහර පුංචි කැප කිරීමක් පුළුවන්. එහෙම දෙයක් වෙනස් කරන්න. අනිවාර්යයෙන්. කියන්නේ යාළගේ සතුර තමයි වැදගත් වෙන්නේ නේතු එයාලා රුපියල් ලක්ෂයක් අරන් ගිහලා මේක ගන්න කිව්වට ඒක සතුරක් නෙමෙයි අතර. කියන්නේ හැබැයි අපි හොඳ තැනකට ගිහිල්ලා අපි දෙයක් කරගෙන මේ සමාජයේ යම් කිසි පිළිගැනීමක් තියනවා කියලා දැනගත්තාම ඒගොල්ලන්ට ඒක තමයි සතුර. සතුර. මං හිතන්නේ වෙන දෙයක් නෑ. හරි. අපි කාරණා විස්තර දැන්. ඔබ සිංහල ගුරුවරයෙක්. ඇයි රටේ මිනිස්සු මෙච්චරම සිංහල කියනකොට يعني ලැජ්ජාසහගතයිනේ. ඒ වුණාර මෙහෙමනේ ඔය ඔකේ අවුල තියෙන්නේ අපි හැමෝටම කතා කරන්න භාෂාවක් නැහැ. ඒතරේ භාෂාවක් නැත්තම් කොහොමද අපි මිනිහෙක්ට අපේ තියෙන හැඟීමක් හෝ අපි තියෙන දන දෙයක් ඔය ඉදිරිපත් කරන්නේ. විශේෂම සාහිත්‍ය වගේ දේ. කියන්නේ මනුෂ්‍යත්වය පෝෂණය කරන සාහිත්‍යය. ඒ වෙන කතා කරන්න දෙයක් නැහැ මම කියන්නේ. ඒ කියන්නේ මිනිසුන්ට දැන් අරම කතාව පටන් ගන්නකොට කිව්වා මේ අද අඹ යාළුවෝ නිමල්ලා සුදුවක් පොලා නැහැ. ආත්මාර්ථකාමීත්වය එහා ගෙදරට කකුලෙන් අදින ඒ සාහිත්‍ය දැන් නැති හින්දාද මම මෙහෙම කිව්වත් හරි කියන්නේ ඔයාව ඒ කියන්නේ හොඳ සාහිත්‍ය නිර්මාණ අලුතෙන් බිහි වෙන්නේ නැහැ කියන අදහස නෑ එහෙම නෑ හොඳ සාහිත්‍ය නිර්මාණ බිහි වෙනවා හැබැයි මිනිස්සු සාහිත්‍ය තුලේ ඒ තමන්ගේ වෙලාව කැප කරන වෙලාවට වෙලා දෙනවා කියන්නේ ඒකට හේතුව මේ ධනවාදී ආර්ථික රටාවත් එක තියෙන අවුල ඒ මිනිස්සු මුදල් නෑ ඒක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා එතකොට රචකයා දැනගන්න ඕනේ මිනිසුන්ගේ ජන විඥානයත් එක්ක කියවන්න මං හිතන්නේ එතන වැරද්ද තියෙන්නේ රචකයා ඒ කාලේ මාටින් වික්‍රමසිංහයන් ලියපුවා ඒ කාලේ මිනිස්සු කියුවා දැන් රචකයාගේ වැරද්දක් නෙමෙයි තියෙන්නේ මම කියන්නේ අපේ ඒ කියන්නේ අපේ පාඩකයාගේ වැරද්දක් වෙනවා නේද ඒ කියන්නේ රචකයාත් වැරදි යතරම මං හිතන මෙහෙම රචකයා දැන් තියෙන සමාජයේ හෙන විදග්ධ විදිහට ඒ දේ ඉදිරිපත් කරන එක අවුලක් තියෙනවා අපි තේරුම් ගන්න වේලාසන මේ අභින ජෙනරේෂන් එක මොකද්ද කියලා ඒ ජෙනරේෂන් මම කියන්නේ තමයි ඒ ජෙනරේෂන් එක රචකයා තේරුම් ගන්නන්නේ රචකයා තේරුම් ගන්නන්නේ සමහර රචකයෝ තේරුම් ගන්න. එතකොට සමහර අයට පුළුවන් මේ සිංහල ගුරුවරයෙක් විදිහට මේ අර සර්ව පිත්තල වගේ අදහසක් තමයි මේ ඉදිරිපත් කරන්නේ එහෙම නැහැ. මිනිස්සුන්ට තියෙන ටයිම් එක සහ මිනිස්සුන්ගේ දැක්ම ඒ හැමදේම මේකට වැදගත්. මේ හැම කාරණාවක් එක්කම ගුරුවරයාගේ සාර්ථකත්වයේ තියෙන්නේ සාධාරණ දින අපි හැමදාම කියනවා ප්‍රතිඵල මත. ඔබේ ප්‍රතිඵල හොඳයි කියලා මම දන්නවා පෞද්ගලිකව. මට කියන මේ ටියුෂන් ගමනේ ඔබට අමතක වෙන සිදුවීම් එහෙම නැද්ද? ඒ කියන්නේ මම චූටිනේ කොනාර අතරම මම කෙට්ටු ඒ කියන්නේ මට හම්බෙලා දෙන ශරීරයේදී. හරි. ඉතින් මම කෙට්ටු. එතකොට චූටි අර මුලින්ම පන්ති කරන දවස්වල මට මතකයි අර අපේ ක්ලාස් එකේ තිබ්බ ග්ලාස් එකක්. මම ස්ටේජ් එකේ ෂර්ට් එකක් උඩින් දාගෙන පොඩි කොණ්ඩේ නෝට් කබල කැම්පස් එකේ ෆස්ට් ඉයර් කාලේ. නෝට් කබල මම උගන්වනවා. උගන්වද්දී අම්මා කෙනෙක් ඇවිල්ලා ආරියද සිංහල සර් කියලා ළමයි එක්ක යනවා පහු. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අපිව මැව්වේ මේ කියන්නේ අපිව මැන්නේ අපේ ශරීරේ. අර කියන්නේ පිටකවරයක් දිහා බලලා පුද්ගත්ත මිනිස්සුන්ට සුන්දරපොත් මග අරනවා කියලා. ඒක තමයි. මේ පාරවලුත් රිසර්ච් ෂීට් එක දැක්කනම් අපි ගහලා තියෙන මිනිස්සුන්ට පුළුවන් අපි චූටිද නැද්ද කියලා බලන්න. ඔබ ඔබේ ප්‍රමාණය මනින්නේ පෙන්නන්නේ වැඩවලින්. ප්‍රතිඵල. ඒ කියන්නේ ඔබ හිතනවා ඔබ මේ සූදුවට සාධාරණයක් කරා. අනිවාර්යයෙන් මේගොල්ලෝ අපි සල්ලි දීලා ඉගෙන ගන්න. එතකොට අපි මේ පන්තිය තුලේ අපේ වගකීම හරියට කරන්න ළමයට අනිවාර්ය රිසල්ට් එකක් මම වැඩ කරන්නේ රිසල්ට් වල විතරයි. කියන්නේ සාමාන්‍යයෙන් කුමන පරතරයක ළමෙක් ආවත් මම මගේ වගකීම හරියට ඉටු කරනවා. ඒක ඔබ නම මගේ රිසල්ට් එකට මම වග කියනවා.
ඉගෙන ඔබ කියන්නේ එන ඕනම දරුවෙකුට ඒ සාමර්ථ දෙනවා කියන එකද? නෑ එහෙම නෑ. හැමෝටම යාරන් දෙන්න බෑ. මගේ රිසර්ච් ෂීට් එකේ S එකක් තියෙන ළමයිකුත් තියෙනවා. මං ඒ ළමයාට සාධාරණයක් කරලා තියෙනවා. සමහර ඉගෙන සමහර ළමයිට 100ක කියන එක ලොකු දෙයක්. අපිට කියන්න බෑ හැමෝටම යාරන් දෙන්න පුළුවන්. ඒක බොරුවක් නේ කොහොමද? එහෙම කරන්න බෑ. දැන් ඔය සිංහල කියන විෂය ගැන පොඩ්ඩක් කතා කරන නිසා මේ අලුත් නිර්මාණ අලුත් يعني රසවින්දනය වගේ දේවල් ගොඩක් මේකේ තියෙනවනේ. ඒකක් ගන්න දරුවට වඩා සමහර S එකක් ගන්න කෙනා මේ ලෝකෙ හිතනද වෙනස්ද? අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මම උගන්වන්නේම හිතන්නේ යාළට. දැන් හිතන්නකෝ ਵਿਚාර පහ ගුරුවරයෙක් උගන්වනවා. හැබැයි 6 වෙනි ਵਿਚාරය යාට ලියන්න බැයි නම් අසාර්ථකයි නේද? හැබැයි මම කියලා දෙනවා මෙන්න මෙහෙම හිතන්න මෙන්න මේ විදිහට හිතන්න මේ මේක ඔයයි කරගන්න. දැන් ගන්න කතාවක් තියෙනවා නම් බැද්දේක නව කතාවේ ඉන්නවන සිරිදුගේ චරිත සිරිදු ඔයාද? ඒතර අපි ලියන්න පුළුවන්. අපි හිතන්න පුරුදු කරපුවම ඕනාර අපේ රසාස්වාදය ඇවිල්ලා ඉන්නේ. ඒ කාරණාව තමන්ට සමාරෝපණය කරගන්න. අනිවාර්යෙන්. ඒක තමන්ගේ කරගන්න. ඔබට ඒ කියන්නේ ඔයාට කවියක් ලියන්න බැයි නම් අම මොකද කරන්නේ? ඒ කියන්නේ හිතනවා. මම කියන අපි හිතනක තමයි වැදගත්. ඒ හිතන කාරණාවල අනන්තේ අලුත් දේවල් නිර්මාණය වෙයි. නිර්මාණය. ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවා මේ තප්පරෙත් රටේ නිර්මාණකරුවෝ ඉන්නවා. අනිවාර්යෙන් ඉන්නවා. නිර්මාණ වෙනා වගේම අපි මේ තියෙන භාෂාවට තියෙන වැදගත්කම නැත්නම් භාෂාවේ තියෙන වැදගත්කම අපි මීට වඩා අත්‍තරම එළියට array කරන්න ඕන. නිසා ඒ වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. ඒ වෙනුවෙන් හොඳ නිර්මාණකරුවෝ බිහි වෙයි අපි පන්තිවල. හොඳ ප්‍රතිඵල බිහි වෙයි. නිසා මම හිතනවා ඉස්සරහට සිංහල විෂය කියන එක ලොකු දැනකට. දැන් අපි අර කතාවක් තියෙනවා මේ කලා විෂය කරනකොට සිංහල තෝරගන්නවා දිස්සෙක වඩුවේ නේද? ඒක වෙනස් කළා තියෙන්නේ. අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් හේතුයි. මොකද කවුරු හරි කියනනම් කලා විෂය ධාරාව ඇතුලේ දැන් අපි තියෙන තරගකාරී අධ්‍යාපනයක්නේ. ඒතකොට අපි ලියන්න ඕන කොළ පුරවන්න ඕන ලියන්න ඕන ලියන්න ඕන ලියන්න ඕන ලියන්න. මාධ්‍ය අධ්‍යයනය කරලා ලොජික් කරලා දේශපාලනය කරලා මොනවා කරත් ලියන්න ඕන. ඒකේ වෙලාව හරි හැදෙන්නේ සිංහල භාෂාවේ. ලියලා. මගෙන අපි අනිවාර්යයෙන්ම තෝරගන්න ඕන සිංහල කියන. ඒ කියන්නේ අර කතාව අර පරිප්පු නැති හෝටලයක් වෙනවා සිංහල නැති කලා මාධ්‍ය විෂය. ඉතින් ඔබට ආරාධනා කරනවා ප්‍රතිඵල වලට සාධාරණයක් කරන මේ ඇඟපත කෙට්ටුණාට වැඩවලින් විශාල ගුරුවරයත් එකතු වෙන්න කතා කරමු කොහොමද එකතු වෙන්නේ අපි මේ වෙද්දි මාතලේ යුනික් ආයතනයේ සහ වත්තර සංශයාතනයේ පන්ති පවත්වාගෙනවා සයිදිරේ තව නගර දෙක තුනකට එන්න බලාපොරොත්තුවක් තියෙනවා තව නගර දෙක තුනකට එන්නයි බලාපොරොත්තුන් ඉන්නවා මට චූටි දෙයක් මතක් වුණා මේ අර රත්නශ්‍රී විජේසිංහ කියන මම ආයන්නට අමුණ ඇලපිල්ල ආදරය කරනවා ඒ ආදරයත් එක්කම අතට නවතිනවා මං හිතන්නේ ඕනෑම තැනක ආදරය තිබ්බොත් හරි විදියට හැමදේම සාර්ථකයි සරලම කතාව අපේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙන ප්‍රධාන කාරණාව වෙන මේ සාධාරණ සූදුවත් සාධාරණව කරොත් ආදරයෙන් කරොත් සූදුවක් වුණත් ඒක ලස්සනයි සාර්ථකයි සුදර්ම ජය වේවා මම අවිෂ්ක විරාජ් කුණාර මේ වගේ තවත් වැඩසටහනක් හැම බලාපොරොත්තු වෙන අතට නවතිනවා ඔබ සුදී